අයිබෝන් වල හැමෝට මර්ක කන් ශේප් YouTube channel එකට ගොඩාක් ආදරෙන් ඔයාලව එකතු කරගන්නවා. ඉතින් අද මේ වීඩියෝ එකකින් කේක් සම්බන්ධව ඔයාලට තියෙන ගැටලුවක් ගැන විස්තරාත්මකව පැහැදිලි කිරීමක් කරන්නයි සූදානම් වෙන්නේ. ඉතින් ගොඩාක් දෙනා මගෙන් අහලා තිබ්බා අපි කේක් එකක වේට් එක ගණනය කරගන්නේ කේක් එක බේක් කරාට පස්සේ එන වේට් එකද, එහෙම නැත්නම් කේක් එක ඩෙකරේට් කරාට පස්සේ එන වේට් එකද කියලා. ඉතින් මේක අපි එකිනෙකාට වෙනස් වෙනවා. එක්කෙනෙක් කියන්න පුළුවන් මම නම් වේට් එක ගණනය කරන්නේ කේක් එක බේක් කළාට පස්සේ එන වේට් එක කියලා. තවත් කෙනෙක් කියන්න පුළුවන් මම නම් වේට් එක ගණනය කරන්නේ කේක් එක ඩෙකරේට් කරාට පස්සේ එන වේට් එක කියලා. උදාහරණයක් විදියට අපි හිතමු එක්කෙනෙක් කැමති එයා බේක් කරන කේක් එක ඩෙකරේට් කරන්න කලින් අපි කියමු කිලෝ 1 කේක් එකක් කියලා. කිලෝ 1 බර බේක් කරාට පස්සේ හරියටම යාට තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඩෙකරේට් කරාට පස්සේ එන බර නෙමෙයි, කේක් එක බේක් කරාට පස්සේ යාට හරියටම කිලෝ 1 තියෙන්න ඕනේ. ඉතින් සමහරක් කෙනෙක් කියනවා නෑ මම නම් එහෙම නෙමෙයි, මම කරන්නේ කේක් එක ඩෙකරේට් කරාට පස්සේ එන බර තමයි සම්පූර්ණ බර විදියට ගණනය කරන්න කියලා. ඉතින් මේක කිසිම වැරද්දක් නැහැ. අපිට එකිනෙකාට අවශ්‍ය විදියට ඒ දේ අපිට තීරණය කරගන්න පුළුවන්. ඉතින් කෙනෙක්ට අවශ්‍ය නම් බේක් කරාට පස්සේ හරියටම කිලෝ 1 තියෙන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එක මම කරලා තියෙන්නේ එහෙම වේට් එක ගණනය කරන අයට. ඉතින් කේක් අපි කිව්වෝ කිලෝ 1 කේක් එකකට සාමාන්‍යයෙන් අපි ග්‍රෑම් 250යින දාන්නේ බිත්තර, බටර්, සීනි සහ පාන් පිටි. ඉතින් ඔයාට කේක් එක ඩෙකරේට් කරාට පස්සේ ඔයා කිලෝ 1 කියලා ගණනය කරනවා නම් ඔයාට කිලෝ 1 කේක් එකට හැම ඉන්ග්‍රීඩියන්ට් එකකින්ම ග්‍රෑම් 250 ගානේ දාලා සාමාන්‍ය විදියට හදන්න පුළුවන්. ඒත් ඉතින් ඔයා කේක් එක බේක් කරාට පස්සේ ඔයාට සම්පූර්ණ බර කිලෝ 1ක් තියෙන්න ඕනි. ඉතින් එහෙම කෙනෙක්ට මම කියලා තියෙනවා හරි බර කොහොමද ගන්න කියලා. මම මේ වීඩියෝ එකේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් විස්තරාත්මකව මම ඒක කරලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එක ගිහිල්ලා බලන්න. ඉතින් අපිට කේක් එක බේක් කරන්න කලින් නියමිත බර ඕන නම් ඒ වීඩියෝ එකේ මම කියනවා ප්‍රධාන ඉන්ග්‍රීඩියන්ට්ස් හතර. ඒ කියන්නේ බිත්තර, සීනි, බටර් සහ පාන් පිටි. මේවට ග්‍රෑම් 25 ගානේ වැඩිපුර ඇඩ් කරන්න කියලා. ඉතින් එහෙම කරොත් ඔයාලට නියමිත බර ගන්න පුළුවන්. ඉතින් හැමින් අපි කියමු කිලෝ 1 කේක් එකක් ඔයා හදනවා කියලා. එතකොට සාමාන්‍යයෙන් අපි කිලෝ 1 කේක් එකක් හදන්න ග්‍රෑම් 250යි ගන්නෙ. ඒත් ඔයාට බේක් කරාට පස්සේ හරියටම කිලෝ 1 එන්න ඕන නම් ඒ ඉන්ග්‍රීඩියන්ට්ස් හතරට ග්‍රෑම් 25 ගානේ වැඩිපුර දාලා ඉන්ග්‍රීඩියන්ට්ස් ටික හදාගන්න. එතකොට කේක් එක බේක් කරාට පස්සේ ඔයාට හරියටම කිලෝ 1 වේට් එක එනවා. එතකොට ඔයාට කේක් එක බේක් කරාට පස්සේ උඩ කෑල්ල අයින් කරත් කිලෝ 1 කේක් එක හරියට හදා ගන්න පුළුවන්. ඉතින් මේක ඔයාලා පටල ගන්න එපා. ඉතින් මේ වීඩියෝ එකේ මම සඳහන් කරලා තියෙන්නේ ඒ විදියට අපි කිලෝ 1 කේක් එක බේක් කරාට පස්සෙත් කිලෝ 1ක් අවශ්‍ය නම් අන්න ඒ අයට මේ විදියට ප්‍රධාන ඉන්ග්‍රීඩියන්ට්ස් හතරට ග්‍රෑම් 25 ගානේ එකතු කරලා කේක් බැටර් එක හදා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ඔයා කේක් එක ඩෙකරේට් කරලා ඉවරුණාට පස්සේ නම් ඔයාගේ වේට් එක ගණනය කරන්නේ. එහෙම අයට පුළුවන් සාමාන්‍යයෙන් අපි කරන විදියට හැම ඉන්ග්‍රීඩියන්ට් එකකින්ම ග්‍රෑම් 250 ගානේ දාලා හදන්න. ඉතින් ඒක ඩිපෙන්ඩ් වෙනවා අපි අපේ කේක් එකේ බර ගණනය කරන විදිය අනුව. ඉතින් ඒක නිසා ඔයාලා පටල ගන්න එපා. ඉතින් ඔයාලට කේක් එක බේක් කරාට පස්සේ හරියටම ඒ බර ඕන නම් ඔයාලා මේ වීඩියෝ එකේ විදියට ප්‍රධාන අමුද්‍රව්‍ය හතරට ග්‍රෑම් 25 ගාන එකතු කරන්න. බේකින් සෝඩා, බේකින් පවුඩර්, වැනිලා මිල්ක් මේ වගේ දේවල් වෙනස් කරන්න අවශ්‍ය නැහැ. ප්‍රධාන ඉන්ග්‍රීඩියන්ට්ස් හතරෙන් විතරයි අපි ග්‍රෑම් 25 වැඩි කරගන්නේ. ඊළඟ රිඩුව තමයි තව කෙනෙක්ට කියන්න පුළුවන් එතකොට ඒකේ ග්‍රෑම් 100ක් වැඩි වෙනවා, එතකොට අපිට ඒ ට්‍රේ එකම භාවිතා කරන්න පුළුවන්ද කියලා. ඒක කිසිම ගැටලුවක් නැහැ. ග්‍රෑම් 100ක් කියන්නේ ලොකු ප්‍රමාණයක් නෙමෙයි. ඔයාලට ඒ ට්‍රේ එකම භාවිතා කරන්න පුළුවන්. අපි හිතමු අපි කිලෝ 1 කේක් එකකට භාවිතා කරන්නේ අඟල් 8 රවුන්ඩ් 30නේ. ඉතින් ඔයාට ග්‍රෑම් 25 ගානේ වැඩියෙන් දාලා හැදුවත් ගැටලුවක් නැහැ. ග්‍රෑම් 100යි වැඩි වෙන්නේ. ඒ තැටියෙම බේක් කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට මේ වීඩියෝ එකේදී ඒ සම්බන්ධව කියලා දෙනවා. කිලෝ 1 කේක් එකක් කොහොමද
බේක් කරාට පස්සෙත් කිලෝ එකමාර හරියට තියන්නේ. ඉතින් ඒ දේ පටල ගන්න එපා. ඔයාලා ඔයාලගේ කේක් එකේ බර ගණනය කරන විදිය අනුව තමයි ඒක ඩිපෙන්ඩ් වෙන්නේ. ඉතින් මම හිතනවා ඒ කාරණාව ඔයාලට හොඳින් පැහැදිලි වෙන්න ඇති කියලා. ඒ මොකද මම වීඩියෝස් කීපයක් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ග්‍රෑම් 250 ගානේ දාලා හදලා චොක්ලට් කේක් වීඩියෝ එක, ඒ වගේම බටර් කේක් වීඩියෝ එක කරලා තියෙනවා. ඉතින් ඒ විදියට ඔයාලට හදන්න පුළුවන්. ඔයාලා අයිසිං කරාටත් පස්සේ ඔයාලා ඔයාලගේ කේක් එකේ බර කිලෝ එක විදිහට ගණනය කරනවා නම් ඒ විදිහට හදන්න පුළුවන්. ඉතින් අයිසිං කරන්න ඉස්සෙල්ලා ඔයාලට හරියටම නියමිත බර ඕන නම් ඔයාලට මේ වීඩියෝ එකේ විදිහට ඉන්ග්‍රීඩියන්ට්ස් ටික අරගෙන කේක් එක හදන්න පුළුවන්. ඉතින් ඒ ගැටලුව ගොඩක් අයට තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් කේක් හදන්න අලුතින් එකතු වුණ අයට පැටලෙනවා මොකද්ද මේ කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් මට අවශ්‍ය වුණේ ඔයාලට ඒ සම්බන්ධව පැහැදිලිව කියලා දෙන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාට ඒ සම්බන්ධයෙන් හොඳ පැහැදිලි කිරීමක් කරගන්න උපයෝගී වෙන්න ඇති කියලා. එහෙනම් ඉතින් ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්.